ನೌ ಲೇಟ್ ಲೇಟ್ ಅಸೂತ್ರೆಯ ಎಸ್ಎಲ್ಟಿ ಮೊಬೈಲ್ ಫೈಬರ್ ಹೋಮ್ ಬ್ರಾಡ್ಬ್ಯಾಂಡ್. ರಸಿಕ ಚಂದನ ಅದಾಗಣ್ಣ ಪುಳುವಂತ ವೆಚ್ಚದೆ ಅತ್ತರ ಅದಾಗಣ್ಣ ಬೇ 93% ಪ್ರತಿಶತಯಕ್ ಬಹು ಸೇತೆ ಹಮೋಟ ಕಿವೆ ಮೊಕದ ಹದವತೆ ಗಾಯಕಕ್ ವೆನ್ನ ಕೆಮತೆ ಕೇಳನೆ ಓ ಜನತಾ ಪರಮಾಧಿಪತ್ಯ ತಾಮ ಡೆಡ್ಡಿ ಲೆಸ මනාපේ පළ කරලා තිනෝ ඒ නිසාම තමයි 93ක් වැනි ප්‍රතිශතයක් ලැබෙන්නේ රුවන් එක වෙලාවක රුවනුත් විස්මයටපත් වෙනවා අපි දැක්කා විස්මයටපත් වුණා කියන්නේ සාරංග ඇත්තටම මට හිතා ගන්න බෑ මෙතන ගැටලු තියෙන්නේ ගීත දෙකේ සම්බන්ධය දක්ෂතාවයේ ගැටලුවක් නෙමෙයි මම දකින්නේ ගීත දෙකේ මොකද මේ ගීතය දන්නේ නැති කෙනෙක් නෑ එතකොට මේ ගීතය ඒ මෙලඩී එක ඒ වචන ඒ කැම මේ කනේ තියෙන ගීතයක් සහ රසික හොඳ වැඩක් කරා මේ ගීතෙට දෙන්න ඕනේ ෆීල් එක නියමටම දුන්නා ඉතින් මම ඇත්තටම එක එක යම් යම් තැන්වල මට මිල්ටන් මල්වාරිච්චි මහත්මයාගේ හඬත් ඇහෙනවා කො රනිල්ගේ හඬ ඇහෙනවා ඒ වගේ පොඩි තැන් තැන්වල පොඩි ඉස්මතු වෙනවා ආයේ ඕෆ් වෙනවා ඔයාගේ ටෝන් එකට ඒ වගේ තැන කීපයක් ඇහුණා ඇත්තටම අනුෂ්ක ගැන කියන්න ඕනේ අනුෂ්ක අද තරඟේ කැපුණත් සාරංග මම දකින්නවා ඒ කියන්නේ
ඒ ගීතය අමාරු ගීතයක් අපි කලින් කිව්වා වගේ ඒ ගීතය පිච් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. එතකොට ඒ ගීතයට උහුත් සාධාරණයක් කරා මම හිතනවා අනුෂ්ක තරඟේ ඉන්න ඕන කෙනෙක්. මම හිතන ඉතින් මොකද මම දැක්කා සාරංග මේ සෝෂල් මීඩියා අපි නිතරම ඉන්නවනේ day to day ඉන්නවා. මම දැක්කා අනුෂ්ක වගේ උනන්දු වෙච්ච ළමෙක් දැක්කේ නැහැ තාම. හැම දවසෙම මොකක් හරි එකක් දානවා කොහේ කොහරි තැනට ගිහිල්ලා මම හිරුස්ථායකේ සිග් කරනවා මට වෝට් කරන්න කිගේ ඒ තරම් උනන්දු වෙච්ච කොල්ලෙක්. ඉතින් හරිම දුකයි මම පර්සනල් අනුෂ්ක දුක් වෙනවා ඔයාගේ සමු ගැනීම. ඉතින් රසික ඔයා ගීතයෙන් ඇචීව් කරා මම සසඳන්නේ ගීතේ පැත්තෙන් ඔයා ස්කෝ කරා. Thank you sir. අමල් ඔබ තමයි මුලින්ම මනාපය පළ කරන්නේ. ඒ මනාපය ලබා දෙන්නේම රසික අනුෂ්කට වඩා හොඳයි කියන තැන ඉඳලා දුක. සාරංග මම අනුෂ්කවත් රසිකවත් දෙන්නට වැඩිය මම මේ ගීත දෙක සංසන්දනය කිරීමවක් නෙවෙයි තිබුණේ. මට තිබුණේ ඇත්තටම ඇවිල්ලි වල මේ ගීත දෙක ගායනය තුළ මම අර ඉස්සෙල්ලා අන්තිමට අනුෂ්කගේ කමෙන්ට් එකේදී මම කියන්නේ අමාරු ගීතයක් තෝරගෙන ආවත් ඒක හරියට කියන්න ඕනේ. අර නිරෝෂ දැන් මේ දැන් සුමාන කීපයකින් තමයි කියනවනේ මේ ගසේ බෝ කිව්වත් හරියට කියන්න ඕනේ කියලා වත්. ඉතින් එයා සමානවම ඉතින් ඇත්තටම රසිකගේ මේ ගායනය ඇත්තටම මේ කියන්නේ මම සාමාන්‍යයෙන් මම වර්ස් එක වෙනකම් බලාගෙන හිටියා. කෝරස් එකේ ඉඳන් ෆස්ට් වර්ස් එකට එනකම් පිච් වල කිසිම එහෙම ප්‍රශ්නයක් නැතුව ඒක කියාගෙන එනවා. ඉතින් එතකොට ඒකේදී අනිවාර්යෙන් අනුෂ්ක තරගයේ සිටිය යුතුද රසිකව ගෙනියනවද කියන එක නෙවෙයි. මම ලකුණු 7 පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් ඇවිල්ලි වල පිච් එකත් එක්ක තියෙනකොට ඉතින් ඒක හා සහ ඔහුගේ භාවය දුන්න එක ඒකත් එක්ක ඉතින් අද දවසේ මම හිතනවා දැන් මේ 93ක් කියන්නේ මම හිතන විදිහට මේ තරගේම අද දවසේ වෙන්න ඕනේ පළවෙනිම මේ වැඩිම වෝට් එක තියෙන දවසක් වෙන්න ඕනේ. මම හිතන්නේ 93ක් 94ක් තිබුණා වගේ මතකයක් තියෙනවා. ඔව් ඉතින් ඒ තරමට ඔව් ඉතින් ඔහුට ජනතා පර්මාධිපත්‍යය පවා ඔහුගේ පැත්තෙන් ඉඳගෙන තියෙනවා. සහ මොකද මේ ගීතය අර හැමදෙසම හැමෝගෙම කනේ තියෙන ගීතයක්. ඒක ඔහුට ඉතාමත් රසවත්ව ඒක කිසිම මේ කියන්නේ ඒකට කිසිම හානියක් නොකර ඔහුට ඉදිරිපත් කරන්න පුළුවන් වීම තමයි මේ ඇත්තටම ජයග්‍රහණයේ ප්‍රධානම හේතුව වෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මගේ ලකුණ තමයි මුලින් පාවිච්චි කරුවා. Thank you sir. රසික තාම තාත්තගේ S2ගේ සතුටු කඳුළු ආඩම්බර කඳුළු නිරෝෂා තරගයක් විදිහට ගත්තාම ඔබ හිතන්නේ කොයි දැන් රුවන් කියනවා අනුෂ්කත් අපිට අවශ්‍යම තරගකරුවෙක් කියලා. ඔබ මොන වගේ තැනකද ඉන්නේ? මෙහෙමයි මගෙන් පෞද්ගලික ඇහුවොත් අනුෂ්ක සහ රසිකගේ ගායනයන් දෙක ගත්තම ගායනයන් සහ ටෝන් ඔක්කොම ගත්තම මම අනුෂ්කගේ ගායනයට තමයි මම පර්සනලි කැමති. හැබැයි මම හිතනවා අනුෂ්කට වැඩිය ස්කෝර් කරනවා රසික මේ වෙලාවේ අර කිව්ව පිචින් සහ මේ ගීතය එක්ක. අනිවාර්ය රස මේ අපේ ජනතා පරමාධිපත්‍යයේ මේ තරම් මිනිස්සු ඔබට ලබා දෙන්නේ අනිවාර්යයෙන් මේ ගීතයත් එක්ක. මොකද මේ අර ගීතය ලංකාවේ මේ සිංහල මිනිස්සු අහලා තියෙනවා තමයි. නමුත් බහුතරයගේ කැමැත්ත ඒ ගීතයද කියන එක මම දන්නේ නැහැනේ. අහලා තියෙනව නිතර නිරන්තරයෙන්ම ඇහිච්ච ගීතයක් ආශිකි ටියු කියන හින්දි ගීතය. හැබැයි ඊට වැඩි මහිත ශ්‍රියා ഘോഷාල්ගේ ගීතය තමයි අපේ ලංකාවේ මිනිස්සු අහන්න පුරුදු වෙලා තිබ්බේ. අංකිත් තිවාරිට වඩා ඒ ගීතයට වැඩිය. මම හිතනවා ඒක නිසා ඔබට වාසියක් වෙන්නේ රසික අනුෂ්කව අභිභව යන්න පුළුවන් වෙනට එතනදී ඔයාගේ ගීතයත් එක්ක කියලා තමයි මට හිතන්නේ. මට දැනුත් මං හිතනවා මම ඔයාට වඩා තව අනුෂ්කට ගායන හැකියාව මීට වඩා යම් පර්සන්ටේජ් එකක් තියෙනවා කියලා. හැබැයි රසික ඒ ගීතයට අවශ්‍ය සාධාරණය ලබා දුණු නිසා ජනතා පරමාධිපත්‍ය ඔහු වටා තමයි රොක්ුනේ. මට ඇත්තටම ආසයි තාත්තත් එක්ක වචනයක් දෙයක් කතා කරන්න. උතුර මයික්‍රොෆෝනයක් තියෙනවා. මේ බලාපොරොත්තු වුණාද අද ජයග්‍රහණය? ගොඩක් සන්තෝසයි. මේ දැන් මම ගොඩක් සන්තු මේ ආචාර කරන මේක අපේ පුතාට මේ වෝට් දීපු කට්ටියට අපේ නිසිය මණ්ඩලයට සියලු දෙනාටම ආචාර කළම ගෞරවයෙන් ආචාර කරනවා. හොඳයි රසික සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට කරන්න ලැබුණු දවසක් බවට පත් වුණා. එහෙනම් අපි ඉදිරි තරග වටේදී මුණ ගැසෙමු. ජය වේවා.